ස්න්නක් ඔබෙක්න්නේ දිවාපුවත් ප්‍රකාශය සමඳී පලිම සිරස්ථයි. කුඩුකිලෝ පනස් දෙකක් එක්ක එස්සයි කෙනෙක් පොලිස් දැලයි. වසංගත රෝගමර්ධන ප්‍රධහනී සුදත් ඩෙංගු මර්ධනයට අතරංගුටගත් පාස්කු මොලකරුවන් ගැන අජිත් රෝහණගෙන් හෙළි දරව්වක්. රිපිටි ගෑස් හා කුකුල් මස් මල ගැන රජේත්තීරණය. කුඩා දරුවන් අතර පැතිරයන තවත් පණුරෝගයක්. මියෙන්මාරයට ආයුද දෙන්න එපා, ජගත් සංවිධානය ලොබෙන්ම ඉල්ලයි. ොිස් ලස්ාන පරාද නිවාරණ කොට්ටාශය සිදුකරපු වැටලීමද, හෙරයින් කිලෝග්‍රෑම් පනස් දෙකක් සමක උප පොලස් පරික්ෂකවරයකු ඇතුළු සැකරුවන් තුන්දෙකු අතරංොටත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳ හන්කළ. මෙ අතර හලාවත මුහදදු තිීරේදදි රුපාලකෝටි පහක් වටිනා කියේරල ගංජාතකයක් අතරන්ගොට ගන්න නාවික හමුදාව සමත් වනා. මෙහෙම රම්භ කරනු ලැබ්ේ දකුණ පලාාතේ බරාදුව වැලිගම ක් කඩුව බද්දේගම ප්‍රදේශ ශත්‍රිතව ඉන් පසුව එහිදි එක් පුද්ගලෙකු අතරංගොට ගෙන තිබෙනවා ගන පීනුව ප්‍රදේදී ඉන් පසුව ත් පුදගලීින් දෙෙනකු අතරං ගටගෙන තිබෙනවා අතුරුගිරිය ප්‍රදේ දී මෙම අතඩං ගොට ගත් පුද්ගලන්ති දෙෙන අතර එක්කයි කළුතර දුණ පොිස්තාානයට අනයුක්තව සේව කරනු පොලිස් පරිෂකුවරෙක් බවට වාර්තාාවී තිබෙනවා මෙ සිද්ධියදී සැකකරුවන් ගමන් කළ මෝටරත දෙකක් සහ හෙරයින් මත්කොඩ लोग्ම් පනස් දෙක් ස්යාගෙන තිබෙනවා අතඩං ගොටගත් අනික් සැකරුවන් දෙෙන මටठක් ුලිය සහ ජයායල ප්‍රදශවල පදිංචිකරුවන් බවට අනවාර්ණය වී තිබෙන මේ සම්බන්ධව තෞදුරටත් විර්ශණය කිරීම ද. මෙම මද්‍රව්‍යතවගේ ශ්‍රීලංකාවේ යම් අපරාධ කර ඩුබයි රාජ්‍යයට පලාාගො සිටින එක්තරා මද්‍රව ජවාරම් කරුකු විසින් එවැ ඇති බවටයි සැකරුණු ලබන්නේ මෙම අතර ගොඩගත් සැකරුවන්සා මද්‍රව්‍යතවගේ කොළඹ මද්‍රවි නාශ කාරය ංශේවිත ාදී තිබෙන. අත රුපල් කෝට පහකට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංචා කිිලෝග්‍රම් දෙසයක්ක් හලාවත කරකුපනේ මුහදදු තීරේදී අතනංකුට ගැනීමට නවික හමුදාව සමත් වනක්. කේරල ගජාතුගේ දීවර යාාත්‍රාවකින් රගෙන විත්තිබූ අතර එම යාාත්‍රාව හක් සැකරුවුදු නවික හමුදදා අත්ත නංකුවට ගැනඩා. සැකු කරුස පාඩුව වැල්ල ප්‍රදේශ, පදිංචි හතලිස්තුන් හැර දීවර කාර්මයක් නවික හමුදාවට සහපපුත්තලම ජිද හමුදා බද්ති ඒකයට ැබුණුතුරතුරකට අනුව වැටලීමසිදුල ෙ ගජාතතුගේ ඉදයාාව සිට රට රගෙනවිත් ඇති බව මලි පරීක්ෂණ වලදී හැලිුනා ගජාත වගේ සහ සැකරු වැඩදුර පරීක්ෂණ සඳහා හලාවොත්ත පොලසිය වෙතම මහරදීමටයි නවික හමුදවකට යුතු කරඇත්තේ කොරණ අවධහනම වැඩිවිද්දී ඒ දවසෙත් අපේ රටෙන් මේ වරසට ගොදුර වන දෙදහස් සන්සය හතලෙස් නම දෙනෙකු හමගුණා. වෛරසේ ව්‍යාපතිය අවම කරගන්න නම් ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කිරීම අත්‍ය අ වශ්‍යවනවා. මෙ ත්‍ර ව සංගතරෝග විද්‍යාශයේ ප්‍රානයා විදිහයට කටතු කරපු සුදත් සමර විරමහතාට ස්ථානමාරුවක් ලබාදීතිබෙනවා. තිනේදී මෙරටින් හතුනාගත් ආසාධිතින්, දෙදහස්තුන් සය හතලෙස් නම දෙනාද සමඟින්, මේදක්වා මෙරටින් හමුුවයේ ඇති කරුණ ආසාධතිින් සංඛ්‍යාව, දෙලක්ෂ තිස් පන්දහස් හාරසිය දහතුනක්. ඒ අතුින් තිස් පන්දහ හත්සය විසිනවතෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. සයි ලැබූ සමස්ත කරන ආසාධතිින් සංඛ්‍යාව, එක ලක්ෂානූහත් දහස් දෙසය පනස්නවයක්. ඊයේ තහුරු කළ කරුණා මරණ පනස් පහත් සමගින් මෙරට සිදුව කරුණා මරණ සංඛ්‍යාව, දෙදහස් හාරිසිය අසුවක් දක්වා ඉහළගියා. ඊ මේගේ පිරිසෙන් විසිතුන්දෙනකු කාතාවන් වනාතර සසු තිස් දෙදනා පිරිමිපුද කලයින් කොවිත් මරණ සංඛ්‍යාලය කන පිළිබඳ එවන චෝතනා සම්පන්ධය නියෝච්ච සෞඛ්‍ය ධ්‍යක්‍ෂණන්රාල් විශෂණ වෛද්‍ය හේමන්ත හේරත්ම හතා මෙසේ අදහස් පල කලා මේ කියන්න අඩුපාඩුවලින් තොරව මේ තොරතුරු ලැබා තිබුණානං ඒ වඩාති නිවැරදිවෙඩ ඉඩ තිබුණයි කියන එක තමා කියන්නේ මෙවැනි සිද්ධීන් සහ මතුන හැම අවස්ථාවකොම මීට කලිනුත් මේවාගේ ප්‍රශ්න මතුවන හැම අවථාවකොම දකිනඒ අවස්ථාව මේ ව නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදිත් මෙවැනි තත්ත්වයක් ඇතිවුුණොත් ඒ වංහිතන අපි නිවැරදි කිරීම තමා මේ මොහොතේ කළ යුත්තේ. මේ අතර වසංගත රෝග විද්‍යායිකයේ අ්‍යක්ෂ ලෙස කටයුතු කළ විශෂන්න වෛදය සදත් සමුර්වීර මහතාට ස්ථාන මාඩුවක් ලබාතය තිබෙනවා. යුව ඔහ ಡಂಗ ಮර්ධණೇ එකකke ಅදක්ෂವ ಲ සೈಪත් කරඇත්ತේ. මේ අතර වසංගතරෝග විද්‍යායිකේ වැනබල්න්න අධ්‍යක්ෂවරයාලිස විශෂන්න වෛ්‍ය සමිත ගෙනකී මහතාපත් කරති වෙනවා. මේ තොතුරු සම්බන්ධයෙන් තිබුණු ගැටලු කාරතත්වයම් පිළිබඳව විශ්ලේෂණය කරලා ඒක නිවැරදි කිරීම ක්‍රියාවලේද. ඕනෑම ආයතනයක එවැන්නේ ප්‍රතිසංවිධානයක් කිරීමට සිදුවන අවස්ථාවලදී. අපිට සමහරවිට ඒ ආයතනවල ඉන්න ප්‍රධානීන් තාවකාලිකව වෙනස්ථානයකට යොමු කිරීම කිරෙනවා. ඔක්කලේකන්තුමා විසින් ඇතුමාව තාවකාලිකව ඩෙංගු එකකේ වැඩබැලීම සඳහා. ඒවගේ මේ මහොත වෙන විට සංගතරෝකයි විද්‍යායකකේ වැඩබැලීම සඳහා රාජකාරියාවරණය කිරීම සඳහා නියෝජ්‍ය වසංග රෝග විද්‍යාන ැටියට කටයුතු කරන සමිත ගිනිගේ හතා පත්කර තියෙනවා. වගේ ඩෙංගුරු මොඒ එකගේ මේ දක්වා රාජකාරි කලොපු අරුණ ජයසය කරන ඇත්තුමා රාජකාරයාවරන්නේ සඳහා මහනුවර ජාතික රෝහලපට යොදව තියනවා මත ඉද ෙල් කරුන. ප්‍රබේදය වැැඳනු දෙමට ගුඩ ප්‍රදේශය පුද්ගලින් පස්සනා, කොරෝුණා මර්ධන එන්නත් ලබාණ්ඩුකත් පුද්ගලින් බව හෙළිවේ තිබෙනවා. මෙම පිරිසෙන්තුන් දෙනෙකු මෙ වන විට සුවේ ලබා ඇති අතර සෙස තුන් දෙෙන තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථාඩවල ප්‍රතිකාර ලබ මිින්සෙට්නවා. කොරණා මර්ධන එන්නත් කරන වැඩ පිළිවල අද දවසේත් ප්‍රදේශ රස්සකදීම ක්‍රියාත්මකයි. නතාවට අහස්ථ ඇතින් නොවනාකාරයට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්ම කරන්නේ සෞඛ්‍යංශ පියවරන් තියෙන්නේ. රන ර්ධන එන්නත් කරන වැඩ පිළිවෙල තවත් පර්ශව රැක සහෝක මත විදිිමත්තු ක්‍රියාවට නැගවීමටයි සෞඛ්‍යමාත්‍යංශය පීර කෙනැතිෙන්නේ. ඒයටතේ ඇස්රෝසනිකා එන්නතේ පළමු මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙදනකුට ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලාද ඇති සංක්‍යාව තුන් ලක්ෂ පන හත්දහස් අටසය හැටක් සයින්ඩ ාමින්න තේ පාලමු මාත්‍රාව, පුද්ගලින් දා හතරලක්ෂ විසිතුන් දහ අටසය හැත්තේ හත දෙෙනෙකුට සහ. එහි දෙවන මාත්‍රාව හර ලක්ෂ දහත් දහස් හරයහතලි සටදනකු ලාත ටයි පීර ෙනැත්. ස්පට්නෙක් එන්නතේ පළමු මාත්‍රාව මේදක්වා ලබාති ඇති සං්‍යාව, අසු එක් දහස් හයිසියානූ පහක්. එහි දෙවනු මාත්‍රාවබද එකොස් දහස් හයිසියානු එක්දිනකුට ලබා ඇති බව වසංගත රෝක විත්‍යාංශය සඳහන් කලා. මේ අතර කළුතර දකුණු සහ කළුතර උතුර ශාසන රක්ෂක බලමන්ඩලේට අයත් විහාරස්ථානවල භික්ෂන් වහන්සේට සහ කළුතුර බෝධි කාරමණ්ඩලට සයින්ඩුෆාම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම කළුතර බෝධි පරිශවයේද සිදු වනනා තලවතු ගොඩ බටහිර කොට් හාස නතාවට සයිඩ් ාම් න්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ගනිල්ලද පුාන විහරස්ථානයේදී ආරම්භ වනා. එක්දහස් පන්සිය දෙෙකුට එන්නත ලබදීම මෙහිදී දුවනවාවැඩ සසානතිලඩම් බේරන්ඩතින් හොඳයිටනි දෝසවි ගන්න ති අවස්ට කලේ. ල මේක තමයි දැ ඉතින් විසඳම ඇත්ම සතුට ව එනවා පරදරය නැතුව මේක ලාගන්න ලැබුණනට. ගම් පහ ඉම්බල් කොට ද සයින්ුවාාමෙන්න්නතේ දෙවන මාත්‍රාව ලබාවීම සිදු වුණා ගම් පහෞකි වයිද නිල දහරරි කාරයාලයයි ඒ සංවිදහන කරතිබුණ.හරි ොහ හෝදහරිෝ ක්ලමන කදරය න ඉක්මට ගමක ොදේ අම්මුන්නන. ොතුුව සෞකිවයිද නිලදහරරි බලප්‍රදේශය තුළ ස්පූට්නිික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් දහතර දහස් හාරසිය දහ දෙනාටම දෙවන මාත්‍රාව ලබාදීම අදසාර්ථකව අවසන් වනා. ගොතුටුව සෞකිවයිද නිලදහරරි කාර්යාලය හරහා ස්ථානාට කදී එන්නත් කිරීමේ වැඩසටහන පැවැත්වනා. අදදිනේදී අංගොඩ රාජසිංහ විද්‍යලේදී එන්නත්කිීම සිුද්දධ ව. ිලකාවවෙත ප්‍රමන්ම ලැබුණු ස්පෘට්නික් එන්නත් පහලොස් දහසේෙන් එන්නත් දාහතර දහස් හරසේ දහයක් ගොතුරුව සෞකිවයිදන්ල දහරරි කාරයාල්ලය හරහා ජනතාවට ලබාතිීම සිදු කලා. ශුලංකා යුද හමුදාව සහ ශුලංකා ගුවන් හමුදාව මේ සඳහා දායකත්වේ ලබාතුූ අතර. ගුවන් හමුදාව විසින් එන්නත් කරනේ සිදුකලසීල පුද්ගලෙන්ගේ දත්තවර්තා ලබාකිැනීම විශේෂත්වය. අපේ දින හතක් පුර. උද්ගලෙන් දාහතරදස් හාර්සය දයක් දෙනා සඳහා දෙවන මාත්‍රාව එනත ලබාදීම කටයුතු අප අවසන් කරලා තියෙනවා මෙතර හබරාදුව ප්‍රදේයේද සයින්ු පාම මෙන්නතේ මතුරවා තිහක් සොකම් කිරීමේ සිතිය සබන්දයෙන් තව දුරටත් පොිස් ර්ීක්ෂණ ක්‍රියාත්මකයි මේ දවා ප්‍රකාශු සහන් කර ඇති පුදගලන්ගේ තුරකතන විශවේෂ වාර්තා ලාකිැනීමටයතු කරමින් ට ව පොිස් ධ්‍යක කොට්ටාසේ සඳහන් කළ. ස්කු හරය සම්බන්ධයෙන් රහස් පොලිසියත් ත්‍රස්ථ විමර්ශන කොටාශයත් තවදුරටත් විමර්ශන සිදුකරගෙන යනවා. මේ වනකොට ඒ සම්හන්ධයෙන් අත්තරංගොට අරන්තියෙන සැක්කරුවන් ගැන හත් සිය විසි හතරක් පාස්කු විදාාසිූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපර්මේන්තුව සහ ත්‍රස්ත විර්ශණ කොට් හාසේ සැකරුවන් අත්තරංගුවට ගැනීම මෙන්ම ඕන්ගේ වත්කම් හාදේපල සම්හන්ෙන්න් දැඩියවදහනයක් යොමු කලා. ඇතැම් පුද්ගලන්ගේ දේපළද තහනම් රීමටයි පේවර ගැනු. දේශය හා විදේශය මුදල් රන් බහන්ඩ සහ මැනික්ද මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බඳ වූුවන්ගේ බහරේ තිබී සොයා ගැනුා. ඒවායි වටනාකම රුපියල් මිියන දෙසය පහකට දෙකයි. අත්තන ගොට ගත්සකරුවන් හත්සේ විසි හතර දෙනාගෙන් දෙසේ විසි හත්දෙනකුම බඳධනා ර ගත කරතිබෙන අතර අසුතුන් දෙෙකු රදුම් ඩියෝක මත පොලසිය භහරය පසුව වනවා. ලව ප්‍රදේශේ ලෙක් ෝ වත්ත නැමති ඩම අක්කර දහටක ඩමක්, වැලිකාන්ද අසේලපුර පිහිටි අක්කර විසිපාහක ඉඩමක්, කාතාංකොඩි ප්‍රදේශය පිහිටි අක්කර විසිපාක ඉඩමක් දෙමටකො ප්‍රදේශය පිහිටි පච අයි දසුම් පාක ඩමක් තානටගෙන තිබෙන. න්තවාදී ක්‍රියාවල්ට පයෝ කකරගත් වාහන හතක් ො රෝ ජී ප්‍රతේකක්. අතුරු පැදි හක් සහ ්‍ර ෝදර ක් පොලිස් භාරයට ගෙන ති බෙනවා. මීට අදාලව ගිනම් ස තර ද ක් න ර බෙන දෘత ුණ ර නී පති බෙනවා ලබ සි තුළ ීට අ ියල ක්ක ෝ කිරීම බ ීති ති සි දන්න වා තිබෙන. දුවන්නතර පැතිරෙන පනුරෝගයක් පිළිබඳව දෙමවපියයන් වැඩි අවදහනයෙන් කටයුතු කර ඕන කියලා රජ්වේ ආර්යා ලමාරෝහලේ විශේෂඥ ෛද්‍ය, දීපල් පිරේර මහත්ම්‍ය ප්‍රකාශ කලා. නිවසේ ඇතිකරන පූසන් සහ සුනකයන්ගේ මල පහවල සිටින පණුවෙකුගෙන් රෝගය පැතිරෙනවා කියලායි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ. මේ දවස්සල් මයි ගෙර ඉන්න නිසා ලමයි අතර ටොක්සෝකාරා කියන රෝගතත්වය බෝවෙන්න පටන්ගරන්තියනයි ඇගිලි ටේ ග නවා. ඒ නිසා ඒ පූසන් බල්ලන් නිසා ඇතිවන රෝගයක්. ඒ පූසෝ මල පහක් කරනවා ඇති ඒවයි පනු පනු විිතර ඉන්න පුළුවන් ූන්ට මනුවේ දුන්නේ නත්තන්. ටක්ෂ කාර කියන පනුුවර්ය මිනිසා තුළ ඇතිවෙන්න පුළුවන්ගේ සහරක් කලලාට හම තක් රෝගලක්ෂ ඇතියෙන් පුලන් හමේ රෑශෂකක් කියන්න පුලන් හමේ පු ෙද කියන්න පුළන් වසග ලො ළන් . අතරවේ සරේ තු ඉන්ද්‍ර න්ට ක් ත් ප න් ත ප ස ත ොත් ප නේ ර ති ුවන් ග ේ හ අ ළුවන් ගේ ක්ෂ රැගෙන. මේවරවිට දරුවන් ඩෙංගුරෝගෙට ගොදරුවීමේ වැඩි ප්‍රෝනතාවක් දක්නට ලැබෙන බව විශෂන්න වෛ්‍ය දීපල් පිරි අම්මහතා තෞතුරටත් පවසනවා. රෝග ලක්ෂ ඇත්නම් දරුවන් කන්නමින් රෝහල් කර රැගෙනල් ලෙසයි ඒ හතා දෙම පියන්ගෙන් ඉල්ලාසිටින්නේ. හැම අවරුද්කම ජූනිි ජූලිව ඩංගු රෝගින් වැඩිවීම දැන් පටගරන්තියනවා. පෞගගේ දිනවල ජලගලීිපසිදා ඒ ප්‍රදේශවලින් ඩංගුරෝගින් වැඩිවෙන්න පටන්ගරන්තියනවා. කෝවිට් නිසා සමරක් කලාට අපිට ඩෙගුව අමත වෙලා වෙන්න පුළුවන්. දෙකෙම රෝග ලක්ෂණ එක විදිට ආවත් ඩෙගුවරදි විශේෂයෙන්ම උන සමග හිසගතය ඇස්වට කැක්කුම. ඇස් යට කැක්කුම ඇතිවෙන්න පුඩුවන් ඇතින් මේ වගේ රෝග ලක්‍ෂණ තියෙනවන ළමෙක් ලෙඩපාට ඉන්නවනම් පළවෙනි දවස හරි කමන්න. විශේයම දවස්තුනක වැඩ උන තියෙනවන මේ දවස්වත මේ ඩෙංගු රෝගද කියලා සොයා බාලනනක් හොඳයි. සංචරණ සීම කඩ කන පුදගලින් අතනංකොටගන්න මෙහුම් තවදුරටත් ක්‍රියත්නකයි. ෙවුණු පෑ විසිාතර තුළ ඒඇවරින් සංචන සීම කඩ කරන පුද්ගලින් එක්දහස් දෙසය අසු එක්දිනෙක් අත්තරංගොඩ ගත්මව පොලිසිය පවසනවා. දැනට ක්‍රාත්මක සංචිරණ සීම අනිදධ අලියුම හල්තරට ලිහිල්කිරීමට රජ්‍ය තීරණය කරතිබෙනවා. එසේ උද පලා අතර සංචිරණ සීම තවතුරටත්තාහ නම් වනවා. මෙේ ලිහිල් කරෙන සංචරණ සමා ලබන විසිතුන් වනිදා රාත්‍රයි දහයේ සිට විසි පස් වමනිදාාව උදස්සන හතර තකවා පෙ පරිදිම ක්‍රාත්මකයි. ජනතාවක්‍රරශ්වීම් වෙනුවෙන් පනවාති නීති තවදුරටත් එෑවරීම ග්‍රාත්මක වන අතර. රාජ්‍ය සහ පෞද්ගලිකාංශුවේ ආයතන සේීමත සංඛාවක් ැඩතේ පවත්වාගෙනාමට ආයතන ප්‍රධහනින් වග පලාගතයතුයි. සියලු බෙලඳ සහ ආර්ථික මෙහුම් අවුම පිරිසක ගේසා පාගතුෙන් සිදු කිරීමල් තැවශව වනවා. න විශයක්වෙනි ද උදසන හතරට සංචානසීම ඉවත්වීමට නියමතයි නමුත් එහිදී රට විවෘර්තවීමේ දී දැඩි සෞ්‍ය රීති නිර්ණयක වලට අනුව කටයේතු කළේතුයි පැස්්්‍රීම් පැවැත්වීම සාධ පැවැත්වීම සපුරා තහනම් වෙන රාජ්‍ය සසාහ පුද්ගලික අංශය ප්‍රධානී හැකිතාක් දුරට ඔබ ඔන් Onlineන් සේවා අයටතේ ඔබේ සේවකින් යොදවාගන්න, අවශ්‍යම සේවකින් පමණක් කැඳවා ගැනීමට කටයුතු කරන්න. එවාගේම පොදු ප්‍රවාහන් සේවා භාවිතා කිරීමේදී ජනතාව තාම නිවැරදිව සෞඛ්‍ය පුරදු අුගමනය. නා කාරයට පොදු ප්‍රහණන්සේවා භාවිතා කළය තුයි. පොදු ප්‍රාහණ සේවාව වල අයිතිකරුවන් රියදුරන් සහයකින්න් කොන්දොස්තරවරු මේ රීතිය සම්බන්ධයෙන් දැනුවත්ව යුතු අතර එය අකුරටම ක්‍රියාත්මකිීමට වගබලාාගත යුතුයි. යම් පොදු ප්‍රවාහණ සේවා භස්වතයක අදාළ ප්‍රමාණය වන්නේ එහි තිබෙන ආසන සංඛ්‍යාවයි ඊට අනුගතව කටයුතු කිරීමට. සීලුදිනාම කටයතු කළේතුයි විශේෂණම සන්දසිට මේ කටයුතු අධීක්ෂණය කිරීමට නධාරීෙන් යෙදවීමට බලාපොරොත්තුවෙනවා එනිසා රට යම්මාකායෙකට විවෘත වත් නිරන්තරයෙන් නිරෝදායන රීතන් අමත කරන්නටපා සයට සීයක්ම ඒවාට අනුගතව කටයතු කළහොත් පමයි නැවත වරක් මෙවැනි සංචර්ණ සීමාවලින් තොරව රටපාත්ව අගෙන යාමට හැකිවන්නේ ේතර විසි එක්වන දින රට විරෘතකිරීම නතුර දුම්රිය සේවා ක්‍රාත්මක කර ආකාරය පිළිබඳව දුම්ර්‍රිය නිියෝච්ච සමාන්‍යන්ධිකාරී ගමනි සැනිවිරත්න මහතා මෙසේ පැහැලි කිරීමක් සිදු කළලා. විසික්ති එක්න දින පාන්දර හතර ඉඳලා විසි තුන්වනදින රාත්‍රී දාය වනතේ මේ දුම්රියක් ධාවනය කරනව විශේෂම උදේවරුවේ දුම්රිය දාහතකුත් හවස්වරය දුම්රිය දාහතකුත් වශයෙන් දුම්රිය තිස් සතරක් දාවනය කිරීමට කටතු කරලාන. පලාත් අතර පමක් දුම්්‍රිය දාවන කිරීමට කටුතු කර තිනවා ඒන අමෙේපස් දුර ස්ානය දුම්රිය තුන මිරිම දුම්රිය ස්ථාන දුම්රියේ එකයි වයගොඩ දුම්රිය ස්ාන දුම්රිය එකයි ම්මහ දුම්රිය ස්ථාන ම්රිය එකක් වසය ප්‍රධනමාර්ගේ දුම්රිය හැයි. මුහදවඩ මාර්ගේ අලද්ගම සිට දුම්රිය හතරක් දාවනය කිරීමට කටුතුරලා තියෙනවා කලනවරි මාගේ අවිශාවලය ඳල දුම්රිය දෙකයි පදදුක්කෙන් දලා දුම්්‍රිය එකකර වශයෙන් දුම්රිය තරක් දාවන කිරීමට කටුතුර තියෙන හලාවතමාගේ කොච්චකඩේ දුම්රිය ස්ාන ල එක දුම්රියකු. මු දුර ස්ාන දල ම්රිය දෙෙකු දනනි කරන. මට අමතරව ප්‍රධානමාර්ගේ එන දුම්රිය දෙක් වයංගොඩ සහ මිර කමදලන්න නදුම්ර අපි බලාපොරත් වෙන පනතුර දක්වා දිරිකිරීමට මින්ගේ පස්සු සදා මහනුවර පලාතාතර දුම්්‍රිය දාවනය කිරීමට කටයුතුරල තියන. පොල් ගහවෙල මහවා අතරත් දුම්රිය දාවනය කිරීමට අපි කටයුතු කර තින. අුරාධපු දුම්රියක් දාවන රීමට කටතු කර ති. තපෑ විසි අතර තුළ සංචருන සිமா கட කල පුත්களின்ින්. එක් දහස් දෙயாසුවක් දින කතර ගොටන තිබෙනවා. වැඩම පිරිසක් නුවර மாத்திල සහ குලயாපිය ප්‍රදශ නத்தரம் கோட்டகත් බවாய் ොලீசிய සහන් කே. ුව මෙෙක් අතර ගட்டகிන ඇතිමුழு සංखාව, තිස්නමදහ ස්පන්සිය අනුව දෙක්. මතර සංචන சிமா கட කරන්න சுයා, அදதினைதிීத் දිவைනපුரா මෙையும் ්‍රාත්ම වனවා. කිරිපි ගෑස් කකුල් මස්සාහ සිමන්තිමිල හිරදමන්න ඉල්ලම් කරලක් තිබුණත්. රජයේ මේදක්වා ඊට අනමතියක් ලබාදීල නැහැ කියලා ලසන්ත අලගේවන්න රාජ්‍යමාතතිවරයා මද හම ඒ ප්‍රකාශ කලා. මේ වනතෙක් රජය කිරිපිටිප් සිමෙන්ති ගෑස් කකුල් මස් වල මිල වැඩි කිරීමකට මොන මාකාරයකටත් තීරණය අරගෙන නෑ පාරිබෝයක අධිකාරය සතු බලතලානුව පසුගිය එකකොලොස්වෙනිදා දින හතක් ඇතුළට කිරිපිටි සීණී බඩඉරංගු වී සහ සහල් තොක ගබඩා පාරිබභෝයක අධිකාරය ලියාපජිින්ති කරන්ඩයි කියෙන ගැසට් නි ේදය පල කළ ලබන සඳුදා ඉඳන් දිශෂික විසිපහයම සහ ජාතික මට්ටමින් මේ ලියාපජින්ති නොකරපු ඒ ගබඩා පිළිබඳව විර්. කටයුතු ආරම්භ කිරීමට අනිමාරයෙන්ම කටයුතු කර. අපි ඉල්ලීමක් කරනවා මෙවැනි ආකාරයෙන් ගබඩ අවත්තාගෙන යනෑ ඉන්නවනම් දාහනමේ හැත්තයාත් අංකේයට දැනුවත් කරන්න යනුව අපි විමර්ශන කටයුතු ආරම්භ කරලා ඒ කටයුතු ප්‍රියාත්මකිරීමට අනිවාරයෙන්ම කටයුතු කරන. මෙ අතර පොල් සොඳහා පනවා තිබූ උපරිම සිල්ලරමිල ඉවත් කළ බව පාරිභෝගක කටයුතු පිළිබඳ අධිකාරය පවසනවා. ඊට අදාල ගැසටනි වෙදනය ඊ ප්‍රකාශයට පත් කිරීමටයි පෙවරගෙන ඇත්තේ. මහකන්නන්නේයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන්න රජයේ ආරම්භ කරලා තියෙන වැඩ පිරිවලට ආතන රැසක් දායකත්වය ලබ දෙන්න ඉදිරිපත්වෙලා තියෙනවා. එළඹෙනු මහකන්නේ වග කටයුතු සහ අවශ්‍ය කාමික පොහොර නිෂ්පාදනය සහ සැපම පිළිබඳසාකච්ඡාවක් පෘෂකන්ම මාත්‍යංශයේදී පැවැත්වනා. අමාත්‍යය මහිදදානන් අලුද්ගමගේ සහ රජ්‍යමාත්‍යය හොන්ද ෙල්වායන මහත්තුරුන් මෙන්ම අමත්‍යංශ රැසක කළේ කම්බරුන් රාජ්‍ය සංස්ථ මණ්ඩල සහපතිවරු නැතුු පිරිසක් මේට එක්ව සිට. ොහ අතිතන මේේමනිිටත් කාබනිි පොහොර නිෂ්ානයට එක්වසිටිනවා. කාබනිික පහොර නිෂ්පාදන කටයුතු සඳහා සියල්ලු යිතන සම්බන්ධ කර ගැනමින්, ජාතික අවශ්‍යතාව සපුර ගැනීම රජය අර මුුණයි. හෙක්ටාර්රියක් සඳහා කාබික පහර නිෂ්පාදය කරන ගොවියකුට, රුපියල් දසදහසක මුදලක් ලබාතීමට රජ්‍යතීරණය කරතිබෙනවා. එල බෙන මාස්කන්නේ සඳහා සැප්තැම්බර් මාසේ මුල් වකවා නුව වන විට නිශ්පාදන කළ හැකි කාබමනිික පහොර ප්‍රමාණයන් පිළබඳ මෙහිදී දීර්ග වශෙන් කරුණු සාකච්ච කෙරුණා. ියල්ල යිතනහා පුදගලින් නිශ්පාදන කරන ප්‍රමිතියෙන් යුත් තාපික පොහර රාජ්‍ය පොහර සමාගමහරහා ගැටලුවින් ොරව මිලතිී ගැීමට අවශ්‍ය වැඩ පිළි වෙලසකස්ක්‍රාවසන් බවද මෙහිදී හෙළි කෙරුා. අපි පහගේ කාලෙත් මේ කාබනික පොහොර දාලා පේරටේ අකර දහස්ගනනන් වී වගා කල්ල දයනවා එලවල වගා කරලා තියෙනවා මේවා අපනෑන වෙළඳ පොලට ගියා මිසක් දේශය මට්ටමින් ප්‍රවර්ධනය කරන අපි කටයුතු කල නෑ. ඒ කාබනිික පහර භාවිතා කර කිය නිෂපානය අඩුවක් සිදුවලත් නෑ. මේ අබියෝගේ සාර්ථක කරගන්න. එල්ලඹෙන මහකන්නේයට අවශ්‍ය කාිනික පහර නිස්පාදනය කකිරීම සඳහ අපි ජාතික වැද පිළිවෙලක් මේ වෙනකට හද දීීම. අපි මේකෙදි ගොඩක් කලාවටේ හිතන්නන්නේ කාබනික පොහරෙකොම කොම්පෝස් පමණක්ක. ඒ නිසා අපේ අලුත් නිර්දේශය තමයි හෙක්පියාරයක් සඳහා. අපි කාබනික පොහොර කිලෝ පන්සයා. ක්ටාරයක් සදහපි නිර්දේශ කරනවා ඒතා අමතරව අප පිටරටින් ආනායනය කරනවා කාබනික අපි නයිටත්‍රජන් සිංල් එලිමට එකක් තුන එක ලොකුවට දාණන්න දෙන්නන අපි ලෝ පහක් වගේ දදාපුම එක නයිත්‍රජන් කටන්ටසියට විශක් විතරදේෙනවා අපි ඒක ආනයිනය කරනවා මේක සවි සලින් නිෂපාදනය කරන්නේ කොළඹ වරයේ බණ්ඩාරණයක ජැටිය ආසන්නන්නේයේදී ජීප්‍රතයක් මුහදට වැටියී තිබෙනවා අනතුර සිදුව ස්ථානයේ ආලෝකය මදකමණනිසා මෙය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ අනුතුරට ලක් වූජී ප්‍රථය මීටල් පහලවක් පමණ ගැඹුරුදේ ගිලි තිබුව අතර ඒ ගොඩ ැනීමටයුතු කරනේ නාවක මුදාවේ මැදහැත්වීම මතයි ශ්‍රව ලංකා රේගෝට අයත් මෙමජී ප්‍රතේරය දුරා තුවාල ලබා ජාතිකරෝහලේ ප්‍රතිකාර ලබනවා. එ සමගින් දිවා පුවත් හවසන් වලබා පසු එැ මනස් පහට හමුවු ැෑන් පෑුවවත් සමන් ස්ුබදෝසක්සක්.